අයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිමෙන් සිරස්තල දෙස් විදෙස් ගුවන් මගින්ට නව මාර්ග උපදේශ ගුවන්ගත වන විට PCR පරීක්ෂණ ප්‍රතිඵල වලින් ආසාදිත දෙක නොවන්නේ නම් යලි PCR පරීක්ෂණ මෙරටදී නැහැ ගුවන් තොටුපළේදීම සමාජගත වීමට අවස්ථාව නව මාර්ගෝපදේශ අද මැදම් රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි නව කොවිඩ් මරණ 55ක් අදත් දහසට අඩු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් රජයේ තවත් ගැසට්ටුවක් රිවර්ස් හල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයටත් පියවර වෙළඳපොලේ සහල් හිඟය දින දෙකකින් අවසන් ඩඩ්ලි සහල් සහ වී මිලත් ප්‍රකාශයට පත් කරයි महापरिमाण सहल मोल हिमियांट हितने हितने विधिहट मिलवेडी करन अपीड देनने नह पुलतिसी गोवी वेलंद पारिभोगिक हाउल कियाई मे एन्ने खसकार्या पेरहर मगयनवा वृत्तीय समिति दैडी पियवरकट सरसेई एविदिन मंतीरुव पोलोन्नरुव डिस्ट्रिक्ट लेखम कार्यालय तुनुसुम कराई व्यसनकारी मोहते मंतीरु हदिसि कटयुत्तक नेवेई सजित कियाई वर्तमान आंडुव वेंदेसी समागमक मंत्री हर्षनगेन चोदना ප්‍රථමයෙන් දේශීය පුවත් දෙස් විදෙස් ගුවන් මගින්ට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබෙනවා. එම නව මාර්ගෝපදේශයන් අද මැදම් රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය මාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. අද මැදම් රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්ව දේශීය හා විදේශීය ගුවන් මගින් ගුවන් ගතවන විට කරන ලද PCR පරීක්ෂණ ප්‍රතිඵල වලින් කොවිඩ් රෝගියෙකු නොවන්නේ නම් මෙරටදී යලි PCR පරීක්ෂණයකට භාජනය නොකර ඔවුන් ගුවන් තුරුපලේදී සමාජගත කිරීමට තීරණය කර තිබෙනවා. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදියට මේ රටට එන විදේශිකයෙක් හෝ ශ්‍රී ලාංකිකයෙක් ගුවන් ගතවීමට පෙර පැය 72කට කලින් PCR පරීක්ෂණයකට අනිවාර්යෙන් භාජනය වේ. එම PCR පරීක්ෂණය නෙගටිව් නම් පමණක් තමයි ඔවුන්ට ගුවන්ගත වීමට හැකියාව ලැබෙන්නේ. එතකොට එම එන විදේශිකයා හෝ නැත්නම් ශ්‍රී ලාංකිකයා සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් වෙලා, ඒ කියන්නේ එන්නත් දෙකම අරගෙන සති දෙකකට පසුව ශ්‍රී ලංකාවට පැමිණියේ නම් සම්පූර්ණ එන්නත්කරණය කරන ලද විදේශිකයන් හෝ ශ්‍රී ලාංකිකයන් ඔවුන් ගුවන්ගත වෙන විට PCR එක නෙගටිව් නම් නැවත වරක් අපි ශ්‍රී ලංකාවේදී PCR පරීක්ෂණයට යොමු නොකර ඔවුන් ගුවන් තොටුපළින් සමාජගත කරන්න අපි තීරණය කළා තියෙනවා. මෙය අපගේ තාක්ෂණික කමිටු විසින් ලබා ගන්න ලද තීරණයක්. සම්පූර්ණ එන්නත්කරණය නොවු විදේශ සංචාරකයන් ඔවුන් ජෛව බුබුලක් ලෙස යනවා නම් ඔවුන් අපි ඒ හෝටලයට යන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ශ්‍රී ලාංකිකයන්ට අපි PCR පරීක්ෂණයක් ගුවන් තොටුපළේදී හෝ නැත්නම් ඔවුන් රැඳි සිටින හෝටලේදී කරලා එම පළවෙනි PCR පරීක්ෂණය නෙගටිව් නම් අපි ඔවුන් නිවෙස් නිරෝධායනය කරන්න හැකියාවක් තියෙනවා නම් දවස් 14ක් නිවෙස් නිරෝධායනය කරන්න අපි අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. 12 වෙනි දිනේදී නැවත වරක් PCR පරීක්ෂණයක් කරලා එය නෙගටිව් වුණොත් ඔවුන් සමාජගත වෙන්න පුළුවන්. නිවෙස් නිරෝධායනය කරන්න හැකියාවක් නැති අයට ඔවුන් රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකදී හෝ නැත්නම් ඔවුන් විසින් තෝරා ගන්න ලද හෝටලයකදී දින 14ක් නිරෝධායන වෙලා ඔවුන්ට සමාජගත වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල සිසුන් එන්නත් කරනින් පසු එළඹෙන නොවැම්බර් මාසයේදී විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමෘතුංග මහතා පවසනවා. මේ අතර අදත් දහසට අඩුවෙන් කොවිඩ් රෝගීන් වාර්තා වුණා. රට තුල ක්‍රමෙන් කොවිඩ් රෝගී ව්‍යාප්තිය පාලනය වීමත් දක්නට ලැබෙන බැවින් එන්නත් ලබා දීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. ලංකාව පුරාම මේ එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපේ බලාපොරොත්තුව තමයි දරුවන්ගේ එන්නත් කරනේ අවසාන වෙච්ච ගමන් විශ්වවිද්‍යාල ආරම්භ කරන්න. ඒකට රජයේ බලාපොරොත්තුව තියෙන්නේ ඔක්තෝබර් මාසයේ වෙද්දී මේ එන්නත් කරන වැඩපිළිවෙල මේ කණ්ඩායමේ අවසන් කරන්න. ඒ අනුව නොවැම්බර් මාසයේදී අඩුමතරමින් 4 වෙනි වසර හෝ 3 වෙනි වසරවත් ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් ඔක්තෝබර් පළවෙනිදා රට විවෘත කිරීමෙන් යලිත් කොවිඩ් රැල්ලක් මතුවේ හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසන්නේ.
මේ යන තත්ත්වය ඇතුළේ තාමත් රට අරින්න බෑ. ඔය යන ක්‍රමයට හැරියොත් ඔක්තෝබර් 1 වෙනිදාන් පස්සේ නව රැල්ලකට මඟ පෑදෙනවා. මේ ඉන්න සංඛ්‍යාව අඩු කරමින් 100කට 200කට දෛනික සංඛ්‍යාව අඩු කරගන්න තමයි අපිට හැකියාව ලැබෙන්නේ මේක පාලන තත්ත්වයකට ගේන්නේ. නමුත් අනගාටුයි එක පැත්තකින් සති දෙකින් කළ යුතු දේ මේ මාස ගණන් පසුගිය අප්‍රේල් සිට මේ දක්වා ආර්ථිකයට පුදුම ඩැමේජ් එකක් කරගෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයට පුදුම විදියට හානියක් සිදු කරමින් දෙමුහුම් ඩැමේජ් එකක් මේ ක්ෂේත්‍රයට කෙරෙමින් පවතිනවා. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 55ක් අද වාර්තා වුණා. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 26ක් හා පිරිමි පුත්කලින් 29 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12786 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රජයේ ගැසූ තවත් ගැසට් නිවේදනයක් ඊයේ රිවර්ස් කළා. ඒ අනුව සහල් සඳහා පනවා තිබූ පාලන බිල ඉවත් කිරීමට ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති බිල සංශෝධනයක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල හමුවේදී කිසිදු තීරණයක් ගෙන තිබුණේ නැහැ. කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු වනු ඇති බවට බොහෝ දෙනා විශ්වාසය පළ කර සිටියා. නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් සහල් සඳහා පාලන මිලක් වනවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළා. වෙළඳපොළ තුළ කෘතිම සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සුදු සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 95කද, නාඩු කිලෝවක් රුපියල් 98කද, සම්බා කිලෝවක් රුපියල් 103කද, කීරි සම්බා කිලෝවක් රුපියල් 125කද උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා. ඊයේ දින පැවති අමාත්‍ය මණ්ඩලයේ විසින් පාරිභෝගික අධිකාරියේ බලතල ප්‍රකාරව සහල් මිල පාලනය කිරීම වෙනුවෙන් පළ කර තිබෙන ගැසට් නිවේදනය අවලංගු කිරීමට තීරණය කරලා තිබෙනවා. ඒ වගේම ඊයේ අමාත්‍ය මණ්ඩලයේ ලබා දී තිබෙන ඒ තීන්දුව අනුව වෙළඳපොළට අවශ්‍ය කරන සහල් මෙට්‍රික් ටොන් ලක්ෂය ආනයනය කිරීමේ ඒ තීන්දුවත් වෙළඳ අමාත්‍යාංශය විසින් අද දිනේම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමා විසින් රුපියල් 32-30 තිබුණු වී සහ රුපියල් 50-52 සහතික මිලක් ලබා දීලා 2020 වර්ෂයේදී ගොවීන්ගේ ආදායම ශක්තිමත් කිරීම වෙනුවෙන් ඒ අරමුණ අපට ඉටු කරගන්න පුළුවන්කමක් ලැබුණා. පාරිභෝගිකයා යම් කිසි ආකාරයක අසරණ භාවයකට පත් වී තිබෙන නිසා තමා රජයක් විදිහට මේ තීන්දුව අනිවාර්යෙන්ම ලබා ගැනීමට සිද්ධ වුණේ. ඒ අනුව වී සඳහා පනවා තිබෙන සහතික මිල මොනම ආකාරයකටවත් ගොවි ජනතාව බියක් ඇතිකර ගත යුතු වන්නේ නැහැ. සහල් ආනයනය කළා කියලා යම් හේකින් වී මෝල් හිමියන් ඒ සහතික මිලට වඩා අඩුවෙන් වී මිලදී ගැනීමට සූදානම් වුවහොත් රජය ඉදිරිපත් වෙලා තිබෙනවා වී අලෙවි මණ්ඩලය එම වී ලබා ගැනීම කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සහල් හිඟය රට වටේම දක්නට ලැබෙනවා. මේ අතරින් සහල් හිඟය ඉක්මනින් අවසන් වනු ඇති. ඒ බව පවසන්නේ රජය නොව පෞද්ගලික වීමෝල් හිමියන්. මේ අතර රටේ සහල් හිඟය තවත් දින දෙකකින් අවසන් කරන බව අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කළා. සහල් සහ වී සඳහා වන මිල ගණන්ද ඔහු අද ප්‍රකාශයට පත් කළා. ඒ පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒකට උත්තරක් වශයෙන් තමයි රජය මේ තීන්දුව ගත්තේ. ඒක තව දින දෙක තුනකින් ඒ ප්‍රශ්නේ විසඳලා යනවා. ඒක ගැන පිළිබඳ ගැටලුවක් තියාගන්න අවශ්‍ය නැහැ කවුරුත්. අතර ගොවි ජනතාවත් ඉල්ලනවා නාඩු මිල සඳහා රුපියල් 65ක්, සම්බා සඳහා රුපියල් 75ක්, කිරි සම්බා සඳහා 95ක්. අපි මිලදී ගන්න තීන්දුව කළා තියෙනවා නාඩු වී රුපියල් 62යි 50කටත්, සම්බා වී රුපියල් 70කටත්, කිරි සම්බා 80කටත් ඒ මිල ගණන් යටතේ අපි ගන්න තීන්දුව කළා තියෙනවා. එවැනි සහල් ප්‍රමාණයක් රජය ගෙනාවත් රටේ කිසිම තැනක අපි ප්‍රකාශ කරපු වී මිල ගණන් වලට අඩුවෙන්න දෙන්නේ නැහැ. මිල ගණන් වලට අපි ගොවි නිෂ්පාදන මිලදී ගන්නවා කියලා. කිසිම කෙනෙක් සහල් සම්බන්ධව අනිසි බියක් ඇති කරගන්න එපා. කිසිම හිගයකින් තොර සහල් සපයන්න ගොවි ජනතාවත් අපිත් එකතු වෙලා ඒ කටයුත්ත කරන බව ඉතා වක්කීමෙන් කියනවා. රජයට පවරා ගැනීමක් කළා. ඒ සිද්ධියෙන් පස්සේ ඔබතුමාලා
මල්මෝල්ට ගොවින්ගේ වීදි ලැබී ගැනීම යම්කිසි සීමාවක් කරලා තිබෙනවද නැත්නම් නතර කරලා තිබෙනවද නෑ ඒ අවස්ථාවේ පත්තුන මිල නියම කිරීම තුල ගොවියන් වී අපිට දුන්නේ නැහැ. අපි නොගෙන හරියා නෙවෙයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරල්වරයාගේ ඒ පැමිණීම පිළිබඳවත් වචනයක් කියන්න ඕනේ. අපේ ව්‍යාපාරිකයින්ටත් පොඩ්ඩක් නිඳ ගිහිල්ලා තිබ්බේ ලාභය ගැන හිතලම. ඒ නිසා රජයේ ක්‍රියාව තුළ ව්‍යාපාරිකයාගේ ඇහැරුණා කියලත් මට කියන්න සිද්ධ වෙනවා. මේ රජයේ ගත්ත තීරණය ඉතාම රටට වැදගත්. අපි සීලු දෙනාම පහුගිය වකවානුවේ ගොවියොත් ව්‍යාපාරික අපිත් පාරිභෝගික ජනතාවත් අපහසුතාවට ලක් වෙලා තිබුණේ සාමාන්‍යයෙන් මේ තිබුණ එක එක යම් ගැටලු නිසා. ඒක නිසා අපි තීන්දුව කරේ ගොවියට රුපියල් 60ක් 62ක් නාඩුවලට යන්නත් ඒ තුලින් අපි හදලා බලපුවහම අපිට 115ට පාරිභෝගික ජනතාවගේ අතටම හාල් නාඩු කිලෝක යන්නත් අපි විශේෂයෙන්ම අපි ව්‍යාපාරයේ අපි සහෝදර ව්‍යාපාරයෙන් උනත් අපි ඉල්ලා සිටින්නේ මේ ස්ටිකරේ සටහන් මිලටම මේක අලෙවි කරන්න කියලා. හාල් මිල ගණන් වල යම් ගැටලුවක් අනාගතයේදී ඇති වෙනවා. ඉතින් අපි ඉල්ලා සිටින්නේ ආණ්ඩුවෙන් හාල් සඳහා පරිම සිල්ලර මිලක් නියම කරන්න. එහෙම නැති වුණොත් තව මාසයක් දෙකක් වෙද්දී හාල් අහස උසට ගණන් යයි. ගොවියා ආරක්ෂා කරමින් සහල් නිෂ්පාදකයාගේ පිරිවැය අවම වශයෙන්වත් දරමින් තමයි අපිට පාරිභෝගිකයාට හාල් ටික නිෂ්පාදනය කරන්න අවස්ථාව සලසා දෙන්න උනේ. සහල් ආනයනය කිරීමෙන් වළකින්න ආසන්න වශයෙන් සහල් මෙට්‍රික් ටන් ලක්ෂයක් ආනයනය කරන්න ඩොලර් මිලියන 40ක් වය වෙනවා. අපි හැමෝම දන්නවා මේ වෙද්දී ලංකාව බරපතල විදේශ විනිමය අර්බුදයක ඉන්නේ. ලංකාවේ තියෙන දෙයක් ආනයනය කරන්න තවදුරටත් ඩොලර් සංචිත වියදම් කරන්න එපා. සහල් ආනයනය කිරීම හරහා දේශීය සහල් මිල 15යි හරි වෙළඳපොළ පාලනය වේ කියලා වෙලා ගරු බන්දුල ගුණවර්ධන ආචාර්යතුමා හිතනවා නම් ඔබතුමාට කියන්න තියෙන ඔබතුමා මේ තාක් මේ සහල් වෙළඳපොළ පාලනය කරන්න ගත්ත උත්සාහයන් වගේම ඒකත් ගඟට කපපු ඉනි වගේ වෙයි. මේ අතර මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට හිතන හිතන ආකාරයට සහල් මිල වැඩි කිරීමට ඉඩ නොදෙන බව පුලතිසි ගොවි වෙළඳ පාරිභෝගික හවුල අද පැවසුවා. රජයට අපි ස්තුතිවන්ත වෙනවා. කල් ඉහිල්ලා හරි කවන්නෑ මේ තත්ත්වයට මේකකතාවයට අපි එක ඊළඟට අපි ඊළඟට ඉන්නේ පාරිභෝගික පැත්ත. මේක බොහොම මොකද නැතුව මේ ආවට ගියට හිතුව මතේ ප්‍රධාන පොලේ මෝල් කරුවන්ට මේ වෙළඳපොළ එහෙම අතුරන්න දෙන්නෙත් නැහැ. මොකද අපිට මේ කාගේවත් පස්සේ අපි මේ එකක් තමයි මේ සමාගම් ටික රැකෙන්න ඕන. මේ සමාගම් ටික රැකුණොත් තමයි ඊළඟට නිෂ්පාදකයාට වෙළඳපොළක් හැදෙන්නේ. පාරිභෝගිකයාට සාධාරණක් වෙන ගමන්ම නිෂ්පාදක සාධාරණයක් වෙන ආකාරයෙන් මේ වෙළඳපොළ කළමනාකරණය කරන ඉල්ලීම කරන ගමන්ම ඊට පිටින් ගියොතින් අපි ඒ පාරිභෝගිකයත් එක්ක පාරිභෝගික පැත්තේ හිට ගන්නවා කියන එකත් මෙලෙ මතක් කරනවා. පාලන මිලෙන් ඉවත් වුණා කියලා මේක ලංකාවේ පාරිභෝගිකයන්ට ආහාර ප්‍රධාන ආහාරයේ බත් ඒ බතට අසාධාරණයක් නොකර ව්‍යාපාරිකයෝ දැනගන්න ඕන මෝල් හිමියෝ දැනගන්න ඕන සාධාරණක ඉෂ්ට සිද්ධ කරමින් මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න. මොකද මේක දුන්නේ අවස්ථාවක් හොඳ අවස්ථාවක් ව්‍යාපාරයට පවත්වාගෙන යෑමේ අවස්ථාව. ඒක සුළුපටුව සකන් නැතුව හිතලා පාරිභෝගිකයා සතුරන විදියට සහල් නිෂ්පාදක වෙළඳපොළට යවලා ඒවා හිර කරන්න නැතුව සාධාරණ මිලකට වෙළඳපොළට සහල් ඉදිරිපත් කරන්න කියලා ඒ කියන්නේ කැමති. මෙතර සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජයේගත් තීරණය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙලෙස අදහස් පළ කර සිටියා. අපි ඊයේ කැබිනට් මණ්ඩලයේදී තීන්දුවක් ගත්තා පිටරටින් නැවත සහල් ගෙන්වන්න. ඒක කැබිනට් මණ්ඩලයේ කැවැත්තෙන් ගත්ත තීන්දුවක් නෙවෙයි ඇත්තටම. ඉතින් නමුත් අර ගොවියා සහ මෝල් හිමියෝ සහ ව්‍යාපාරිකයෝ අතර සමතුලිත තත්ත්වයක් ඇති කරන්න උත්සාහ කරාට බැරි වුණා. හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේන්න අනුමැතිය දුන්නත් එකපාර ලක්ෂ ගිරාවේ නැතත් දෙපාරකට තුන්පාරකට ගෙනෙයි. කියන්න ජනාධිපතිතුමාට හාල් කසට්ටක අයින් කරායින් පස්සේ ආයේ තවදුරටත් හදිසි නීතිය අවශ්‍ය නැහැ. හදිසි නීතිය ජනාධිපතිතුමා ඔබතුමා දැම්මේ අපිට කිව්වා මේ හාල් මෝල් වල මේ වී මෝල් වල එහෙම නැත්නම් සයිලෝ වල වී හංගගෙන ඉන්න ඒවා මේ බලෙන් තියාගෙන ඉන්න දොරවල් අරලා බලෙන් මිනිස්සුන්ට කණ්ඩ දෙන්න මේ හාලුයි සීනි අනාදිය අත්‍යවශ්‍ය බාන්න මිනිසුන්ට දෙන්න කියලා. දැන් එතකොට දැන් මේ ප්‍රශ්නේ ඉවරයිනේ. ඇයි ජනාධිපතිතුමා අද රෑ 12න් පස්සේ හදිසි නීතිය අවශ්‍ය මොනවටද? සහල් මාෆියාව පිළිමත අපි දීර්ඝ කාලයක් තිස්සේ කතා කරා. සහල් මිල අත්වශ්‍යම සහල් මිලේ අර්බුදය පටන් ගත්තේ 2005 වෙනකොට. මහින්ද රාජපක්ෂ මැතිතුමා පැමිණෙන්න ඉස්සෙල්ලා පාරට වී දාලා වී ගිනි තිබ්බා. රුපියල් 8යි මිල තිබුණේ. සහල් මිල පාලනය කිරීම සඳහා පාලන මිලක් දැම්මා. විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව කන්නේ නාඩු සහල්. සහල් මිල පාලනය නොකරොත් සහල් මිල නිදහස් නොකරොත් එහෙම බරපතල අර්බුදයක් ඇති වෙන්නේ. නිදහසේ මේක ඇති වෙන ගාම පිට රටින් සහල් මෙට්‍රික් ටොන් 100ක් ගෙනහැල්ලා අපේ සහල් මිල පාලනය කිරීමේ දෙවනි පාර්ශ්වයක් විදිහට පාලනය කිරීම ක්‍රමවේදී අපි ක්‍රියාත්මක කරනවා. ගැසට් ආපහු රිවර්ස් කරා. පාලන මිල අයින් කරා. දැන් අනිවාර්යෙන්
සහල්වල මිල ඉහළ යනවා. ආපහු ගජ මිතුරන් සමග ඩීල් එකකින් අවසන් වුණා. මෙට්‍රින් ටොන් ලක්ෂයක් හාල් ලංකාවට ගේන්න. මේ ආණ්ඩුවේ මිල සූත්‍රය වෙලා තියෙන්නේ බඩු සැඟවීම, බඩු සොයා ගැනීම, බඩුවල මිල ගණන් වැඩි කිරීම. දැන් ලංකාවේ රසායනික පොහොරේ වලින් හාල් නිෂ්පාදනය කරන්න බෑ. දැන් ඔය එන හාල් රසායනික වලින් නේද නිෂ්පාදනය කළා තියෙන්නේ. කාබනික පොහොර දාලා ලංකාවේදී ඉන අහිංසක දුප්පත් ගොවියෝ ටික ඔක්කොම මරලා දානවා, විනාශ කරනවා. මේ සල්ලින තේලාවේ තොපි කොහොමද බොලවුනේ හාල් මෙති ටොන් ලක්ෂයක් ගෙන්නන්නේ. ගුරු විදුහල්පති ගැටලුවට විසඳුම් ලබා නොදී රජයේ පාසල් ආරම්භ කිරීමට කටයුතු කළහොත් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවිය හැකි බව ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. එයද කොළඹ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී. අපේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න කටයුතු කරන්න. එසේ නොකර පාසල් ආරම්භ කරන්න යන්නේ එපා. එම වුණොත් නැවත වෙනත් අර්බුද මතුවෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වුණොත් අපිට සිදුවෙනවා වෙනත් තීරණ ගන්න. අපි දැනට ගුරු විදුහල්පති වෘත්ති සමිති සන්ධාන ලෙස පාසල් ආරම්භ කරන නිශ්චිත දිනයක් දැනුම් දීලා නැති නිසා කිසිදු තීරණයක් ඒ සම්බන්ධයෙන් අරගෙන නැහැ. අපි දැඩි තීන්දුවක ඉන්න විශේෂයෙන්ම වහම මේ ප්‍රශ්නේ විසඳිය යුතුයි කියන කාරණාව සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරලා මේ අරගලය ශක්තිමත් පෙරට ගන්නවා කියන කාරණාවත් අපි අවධාරණය කරන්න කැමතියි. එන අයවැයදී සුබෝධනී කමිටු වාර්තාවේ තීරණේ ක්‍රියාත්මක කරනවා කියනවා. හැබැයි ගුරුවරුන්ගේ ස්ථාවරය මොකද්ද කියලා ආණ්ඩුව අහන්නේ නැහැ. සාණ්ඩුව මුදල් ඇමතියකට සාකච්ඡාවක් නොදී දැන් කල් මරනවා. අධ්‍යාපන ඇමති සාකච්ඡා නොදී නොදැක්කසේ ඉන්න හදනවා. ඉතින් අපි කියනවා ආණ්ඩුවට රටම සටනට කැඳවනකම් ඉන්න එපා. මේ වැටුප් විසමතාවට උත්තර දෙන්න. ගුරු සේවයේ මරලා මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පාසල් ටික මරන්න හදන මේ වැඩපිළිවෙලට ඒකට එරියව පෙළගැහෙන්න කියලා අපි දෙමාපියන් ඉල්ලන. මොකද ඒකට හේතුව දැන් දෙමාපියන්ට මතයක් හදනවා ආණ්ඩුව ඒ ඔන්ලයින් අධ්‍යාපනය නතර වෙච්ච නිසා මුළු රටේම අධ්‍යාපනය නිදුවැටලා කියලා. ඒ නිසා අපි දෙමාපියන් ඉල්ලා හිටනවා මෙන්න මේක දිහා හැස්සරලා බලන්න කියලා. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා මේ එන්නේ කසකාරයා පෙරහැර තව මගේ එනවා. මේ අරගලයට උත්තර දෙන්නේ නැත්නම් ආණ්ඩුවට පැහැදිලිවම තවත් අරගල ගණනාවකට ඉස්සරහට මූණ දෙන්න සිද්ධ වෙයි කියන අනතුරු වැඟවීම අපි ආණ්ඩුවට කරනවා. නැවත රට විවෘත කරන එක ඇතුලේ අපිට කියන්න ලෑස්ති වෙන්න එපා. රට විවෘත කරාම අපි නැවත අරගල වලට ඇවිල්ලා අපි නැවත අරගල වලට ගිහිල්ලා රට අනතුරේ හෙලනවා කියන එක ගේන්න ලෑස්ති වෙන්න එපා. අපි දැම්මම කියනවා ආණ්ඩුව තමයි ඒකට මේ සූදානම් වෙන්නේ. ආණ්ඩුව දිගින් දිගටම ගුරුවරුන් වෘත්තීය සමිති විදියට මේ කරලා තියෙන සාධාරණ අරගලයට උත්තර දීලා නැහැ. ඒ හින්දා එක අරගලයක් නවත්තන්න අරගල ප්‍රකුරක් ඇඳවන්න එපා කියලා ආණ්ඩුවට කියමි. වත්මන් ආණ්ඩුව වෙන්දේසි සමාගමක් ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. එක රටක් එක නීතියක් කියලා තමයි මේගොල්ලෝ ආවේ. දැන් එක රටක් නීති 60ක් කරුණා කරලා අපි ඉල්ලීමක් කරනවා මේ රට අපකීර්තියට ගෙනියන්න එපා. ගැටලුවක් නැතුව ගිය ශේෂ්ත්‍රයක් තමයි වැවිලි කර්මාන්තයයි කෘෂි කර්මාන්තයත්. ආණ්ඩුව මැදිහත්ව වෙලා වැවිලි කර්මාන්තයත් මේ කෘෂි කර්මාන්තයත් විනාශ කරලා තියෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අර්බුදයක් තියෙනවා. මෙන්න මේ කාරණා හින්න තමයි GSP+ සහනාධාරය අපේ රටෙන් අයින් කරන්න යන. මේ ආණ්ඩුව හැසිරෙන්නේ වෙන්දේසි සමාගමක් විදියට. ආර්ථික වශයෙන් ගත්ත වැරදි තීන්දුව తీරන නිසා, මේ වැරදි ප්‍රතිපත්තීන් නිසා බංකොලොත් වෙලා මේ රටට අයිති, මේ රටේ ජනතාවට අයිති දේවල් සියල්ලම දැන් එකින් එක විකුණගෙන යන. පොළොන්නරුව ඇවිදින මන්තිරු විධිකිරීමට එරෙහිව මහා සංඝරත්නය සංදේශයක් වහර දීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අද පැමිණි අවස්ථාවේදී එහි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මත ඉදිකිරීමට යෝජිත ඇවිදින මන්තිරුවට මේ වන විට මහා සංඝරත්නය සහ ප්‍රදේශීය ගොවි ජනතාවගේ දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතිකාවක් නිර්මාණය වී ඇති මොහොතක මෙම මන්තිරුව ඉදි නොකරන ලෙස ඉල්ලමින් පරාක්‍රම සමුද්‍රයේ සුරකීමේ භික්ෂුන් වහන්සේ සහ ගොවීන් අද දිනේ සංදේශයක් බාර දීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පැවති පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. අපට බාර දුන්නා, අපි පිටත් වුණා. අපිට ඉතර අපිට විනාඩි 5යි ඕනේ. සාකච්ඡා නැත. සාකච්ඡා නැහැ කියලා අපිට සාකච්ඡා අවශ්‍ය නැහැ. ඔව්. ඔයා කියන්නේ මේ මේක දැන් ලියුමක් දෙන්න එල්ල දෙන්නේ. පැහැදිලිවම කියන්න දැන් මාසයක් තිස්සේ මේකට අපිට සාකච්ඡාවක් දීලා නැහැ. විසාපතිතුමාවත් කවුරුත් දීලා නැහැ. අපිට අහම්බෙන් තමයි දැනගන්න ලැබුණේ අද සම්බන්ධය කරන කමරැස්වීම තියෙනවා. ආණ්ඩුකාරතුමත් එනවා කියලා. ඒ නිසා අපිට මේ නායක හඳුනන ස්වාමින් වහන්සේලායි වැඩම කරා. අපි විරෝධතාව මේ ලිපිය බාර දුන්නා. අපි අන්තතර පිටත් වෙනවා. අපි සම්බන්ධ වෙන්න බාධා කරන්නේ නැහැ. නැත්තම් අපි අන්තතර පිටත් වෙනවා.
මෙතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළේ මේ වේසනකාරී මොහොතේ කිසිසේත් මන්තිරු වලට ප්‍රමුඛතාවය ලබා දීම අත්‍යවශ්‍ය නොවන කටයුත්තක් බවයි. මන්තිරු වලට කැප කරන කෝටි ප්‍රමාණයක් මුදල් වලින් මේ රටේ ගොවිතැනේ නියැලී සිටින ජනතාව සුරක්ෂා කරන්නට අලි වැටවල් හදන්නට පුළුවන්. විදුලි වැටවල් හදන්නට පුළුවන්. ඒ නිසා රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා රටේ ප්‍රමුඛතාවය අවබෝධ කරගන්න. විදින මන්තිරු මේ රටේ ජාතික සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉහළට ගෙනීම නෙවෙයි රජයේ වගකීම සහ යුතුකම. අපි ඇත්තටම පරාක්‍රම බාහු සමුද්‍රය හදන්නේ මේ ඇවිදින මන්තිරුවකට වඩා එහාට ගියපු වැව්බැම්ම තවදුරටත් ශක්තිමත් කරලා මහ ජනතාවට නිදහසේ ගමන් කරන්න පුළුවන් සහ ව්‍යායාම කරන්න පුළුවන් සහ වැව සහ යවට සුන්දර පරිසරය දකින්න පුළුවන් නිර්මාණයක් කරන්න. මේවා තමයි අපි හදන්න ඕන. හැක් වගේ වැව බලාගන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව. වාරි මාර්ග දෙපාර්තමේන්තුව අපිට කියනවා නම් මේකෙන් හානි වෙනවා කියලා අපි මොනම විදියකවත් මෙතෙන්ට යන්නේ නැහැ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් ඔබිසේකරපුර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි මද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරියෙකු අනතුරට පත්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT මොබිටෙල් සහ E-channel සේවාව එක්වී සැප්තැම්බර් 24 වන දිනට යෙදුණු ජාතික ඖෂධවේදී දිනය වෙනුවෙන් මෙරට ප්‍රථම වතාවට ජාතික මට්ටමේ ඖෂධ සහාය සේවාවක් හඳුන්වා දීමට කටයුතු කළා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන ඇති බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඛනිජ තෙල් සංස්ථාව දිවයින පුරා ඛනිජ තෙල් බෙදා හැරීම දැනට වැඩි වශයෙන් සිදු කරන්නේ බවුසර් යොදා ගනිමින්. මේ හේතුවෙන් විශාල තදබදයක් මෙන්ම පරිසර දූෂණයක්ද සිදුවන බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා. ඛනිජ තෙල් ප්‍රවාහණයට දුම්රිය සේවාව යොදා ගැනීම ඉහළ දැමීම සඳහා මෙවන විට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ සහ බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.